සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම කුෂාණී කෞශල්‍ය. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සාමයේ දස වර්ෂාභිෂේක උත්තම ප්‍රණාම සැමරුම ජනපති අගමැති ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතුගා දැමීමේ රණවිරු ශක්තිය. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය අපේ රටෙන් අතුගා දැමීම සඳහා අපේ රණවිරුවන්ටත් බුද්ධිඅංශවලටත් සම්පූර්ණම ශක්තිය තිබෙන බව මා තරයේ විශ්වාස කරනවා. රණවිරුවන් වෙනුවෙන් පහනක් දැල්වා යුතුයකම් ඉටු කරමු. වෙබ් අඩවි වලට එල්ල වූ සයිබර් ප්‍රහාර ගැන විමර්ශන. ඉන්දිය මැතිවරණය අවසන්. ප්‍රතිඵල ලබන 23 වනදා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයේ රටෙන් අතුගා දැමීම සඳහා රණවිරුවන්ටත් බුද්ධි අංශවලටත් ශක්තිය ඇති බවට තමා තරයේ විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සාමයේ දස වර්ෂාභිෂේක උත්තම ප්‍රණාම ජාතික රණවිරු දසවස් සැමරුමට එක් වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මෙම සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්ුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව අභියස පිහිටි රණවිරු ස්මාරකයේ ඉදිරිපිටදී. උත්තම ප්‍රණාම ජාතික රණවිරු සැමරුමට ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් එක් වුණා. අනතුරුව කථානායක කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් උත්සව සභාවට පැමිණියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද උත්සව සභාවට පැමිණියා. ඉන් අනතුරුව උත්සව සභාවට සම්ප්‍රාප්ත වුණේ අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රථ පෙරහැරකින් සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ වුණා. සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පැවැත්ුණා. ඉන් අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ අප්‍රේල් 21 වනදා සිදුවීම ලංකාවේ ප්‍රශ්නයක් නොව ලෝකයේ ප්‍රශ්නයක් බවයි. මෙම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයේ මර්ධනය කිරීමේ වගකීම බුද්ධි අංශ සතු බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රණවිරුවන් වෙනුවෙන් නැවත නැවතත් මගේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරනා වගේම ඉතාමත් වේදනා සහගතව ඔවුන්ව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ මියගිය රණවිරුවන් වගේම යුද්ධයේදී ආබාධිත වූ දැනට ජීවත්ව සිටින බොහෝ දුක් කරදර මැද හඳුළු මැද ආබාධිතව ජීවත් වන ඒ සියලුම ආබාධිත රණවිරුවන්ටත් මම රජය සහ ජනතාව වෙනුවෙන් අපේ ගෞරවය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනු ලබනවා. අප බලාපොරොත්තු නොවූ ආකාරයක පසුගිය මාසයේ අප්‍රේල් 21 වෙනිදා ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක සිදුවීමක් තුළ අපේ රටේ 300කට ආසන්න අපේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් ඒ වගේම විදේශිකයින් පිරිසක් මිය ගියා. අපේ ආරක්ෂක කටයුතු වල යෙදී සිටින සියලු නිලධාරීන්ට විවිධ මේ ශේෂ්ත්‍රවල විශේෂඥයින්ට නැවත වගකීමක් පැවරී තිබෙනවා. වසර 30ක යුද්ධයේ ලැබූ අත්දැකීම් වගේම එම යුද්ධයට වඩා හාත්පසින්ම වෙනස් වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයකට මුහුණ දීම සඳහා මෙය ලෝකයේ හඳුන්වනා වගේම අප සැම විටම හඳුන්වන්නේ මේ අප්‍රියල් 21 වෙනිදා සිදුවීම ලංකාවේ ප්‍රශ්නයක් නොව මේ ලෝකයේ ප්‍රශ්නයක් විදිහටයි. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පිළිබඳව වුන් මර්ධනය කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ බුද්ධි අංශවලටයි. ඒ බුද්ධි විශේෂඥයින්ගේ බුද්ධි අංශවල ප්‍රධාන වශයෙන්ම ප්‍රවීණයින්ගේ ඒ තිබෙන අත්දැකීම් අවබෝධය දැනුම පරණතභාවය සහ විශේෂයෙන්ම ඒ පිළිබඳව තිබෙන බෞස්ෘතභාවය තුළ මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය අපේ රටෙන් අතුගා දැමීම සඳහා අපේ රණවිරුවන්ටත් බුද්ධි අංශවලටත් සම්පූර්ණම ශක්තිය තිබෙන බව මා තරයේ දැඩි ලෙස විශ්වාස කරනවා. ගත වූ මාසයකට ආසන්න කාලය තුළ මේ රට තුළ එම ත්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස්
අත්අඩංගුවට ගැනීමටත් ඒ වගේම ගැටුම් වලදී මිය යාමත් තුල අපට මේ රටේ ස්ථීර සාමයක් පිළිබඳව විශ්වාසයක් ලැබීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපි රටක් විදිහට ප්‍රධාන වශයෙන්ම ලෝකයේ සමග අත්වැල් බැඳ ගත යුතු වෙනවා. එන්ම මේ ප්‍රශ්නෙට මුහුණ දී ජයග්‍රහණය කර රටට ස්ථිර සාමයක් ලබා කර දීමේ හැකියාව අපිට රජයක් විදිහටත් ආරක්ෂක අංශවලටත් ප්‍රධාන වශයෙන්ම පැවරී තිබෙනවා වගේම ඒ ඉටු කළ හැකි බව මා ප්‍රධාන වශයෙන්ම විශ්වාස කරනවා. අනතුරුව දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් රණබෙර වාදනයක් සිදු කෙරුණා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර පුද කළා. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම යන තේමාවෙන් මෙවර රණවිරු සැමරුම උත්සවය පැවැත්ුණා. රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා රාත්‍රී 7ට සෑම ස්ථානයකදීම පහනක් දල්වන ලෙස හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සාමයේ පහන් දැල්වීමද මෙවර රණවිරු සැමරුම වෙනුවෙන් සංවිධානය කර ඇති තවත් සුවිශේෂ අංගයක්. මෙහිදී විවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත පූජා කළ විරෝධාර රණවිරුවන් සීකිරීම වස් 2019/19 පස්වරු 7ට දීප ව්‍යාප්ත ආගමික ස්ථානයන්හි රජයේ සහ පෞද්ගලික ආයතනවල සියලුම නිවෙස්වල විවිධ හමුදා කඳවුරුවල පොලිස් ස්ථාන තුල සාමයේ පහනක් දැල්වුවා. ඔවුන් අනුස්මරණය කරන්න සැලසුම් කරලා තියෙනවා. අතේ ජනතාවගෙනුත් අපිලා සිටිනවා. එසේ පහනක් දැල්වලා ඔවුන් අනුස්මරණය කරන ලෙස. රට නිදහස් කර ගැනීමේ දසවර්ෂ පූර්ණ සංවත්සර සැමරීම වෙනුවෙන් සම්බෝධි වන්දනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ අර්ලියගහ මන්දිරයේදී. මහකෝ මැඩ මාන පරාජය කොට සකල ක්ලේශයන් සෝදා හැර සම්මා සම්බුද්ධත්වයට පත් වූ ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමකොළ සිහි කරමිනුයි අර්ලියගහ මන්දිරයේදී සම්බෝධි වන්දනා පූජාව මේ ආරම්භ වන්නේ. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් රජයේ ප්‍රධාන මැති ඇමතිවරු ඇතුළු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ආශිර්වාද මතින් සහභාගිත්වයෙන් මේ වන විට සම්බෝධි වන්දනා පූජාව තිබෙනවා. උතුම් සම්බුදු තෙමගුල සැමරීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් හා තුවාල ලැබූ පිරිසට සුවපත් බව ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණයි. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අර්ලිගා මන්දිරයේ ජයශ්‍රී මහා බෝධි ශාඛා වහන්සේ අභියසදී එය පැවැත්ුණේ. නැවතත් ප්‍රවෘත්ති. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සයිබර් ප්‍රහාරවලට ගොදුරු වූ වෙබ් අඩවි ප්‍රමාණය 55ක් පමණ වන බව වාර්තා වනවා. සයිබර් ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම එම වෙබ් අඩවිවල අඩංගු දත්ත වෙනස්කොට ඔවුන්ගේ පණිවිඩයක් එක් කිරීමට කටයුතු කර තිබුණා. ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි අතර කුවෙට් චීන තානාපති කාර්යාල වෙබ් අඩවි මෙන්ම විශ්වවිද්‍යාල වෙබ් අඩවිද ඇතුළත් වනවා. සයිබර් ප්‍රහාරය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට අදාළ අංශ කටයුතු කර ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පුන් පොහොය වෙනුවෙන් රට පුරා පින්කම් සංවිධානය කරනවා. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවද වෙසක් උත්සවය සැමරීමට එක්ව සිටිනවා. වෙසක් පොහොය වෙනුවෙන් කොළඹ නගර ශාලාව, ගංගාරාම විහාරස්ථානය ඇතුළු ප්‍රදේශවල විදුලි බුබුලු, පහන් කූඩු වලින් විචිත්‍රවත් අයුරින් සැරසිලි කර තිබුණා. වෙසක් පොහොය වෙනුවෙන් සර්වාගමික පෙරහැරක් මහියංගණී නගරයේ සිට සොරබොර ශ්‍රී අශෝකාරාමේ දක්වා ගමන් කළා.
පූජ්‍ය වෙහෙරගොඩ ආනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි එය සංවිධානය කෙරුණේ. අනතුරුව සර්වාගමික හමුවක්ද පැවැත්ුණා. වෙසක් පොහොය වෙනුවෙන් ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඩපුතා ගැනීමට එන සදහැවතුන් වෙනුවෙන් බත්දන්සලක් මහමළුවේදී පැවැත්ුණා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල යන මහතුරුන්ගේ උපදෙස් මතයි මෙම කටයුතු සිදු කෙරුණේ. වෙසක් උත්සවයේ වෙනුවෙන් ගම්පහ යක්කල ප්‍රදේශයේදී වෙසක් පහන් කූඩු දන්සලක් පැවැත්ුණා. මරණයට කැප වූ ගවයින් 25 දිනක නිදහස් කිරීම ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. එහි සුබසාධක සංගමය මෙම පින්කම සංවිධානය කළේ 27 වන වරටයි. ගාල්ල පහළ කීපිය පුංචි ශ්‍රීපාද පුරාණ රජමහා විහාරස්ථානයේ ඉදිකල වටදාගේ විවෘත කෙරුණේ ගාලු බස්නාහිර දෙදිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බලංගොඩ සෝපිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. තම පෞද්ගලික මුදලින් විහාරස්ථානයක් ඉදිකර මහා සංඝරත්නය වෙත පූජා කිරීම සිදු කෙරුණා. ලූලල මුල්ල දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පියල් විජයසිංහ මහතායි මෙම පින්කම සිදු කළේ. කෝට්ටේ කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ මෙය සංඝ සතු කෙරුණා. වෙසක් පොහේ නිමිත්තෙන් රිදී මාලියද්ද රිටිගහ අරාව වජිරවංශ ධර්මායතනයේදී භූමි තෙල් දන්සලක් පැවැත්ුණා. වෙසක් කසිරිය ගෙනීමට කිතුණු ජනතාවද මෙවර එක්ව සිටිනු දැකගත හැකි වුණා. කිතුණු ජනතාව දේවස්ථාන ඇතුළු ඒ ආශ්‍රිත මන්මාවත් වෙසක් සැරසිලි වලින් අලංකාරවත් කර තිබුණා. රාගම කුරාකුලාව ශාන්ත ලාසරස් දේවස්ථානයේ තුල මෙන්ම ඒ අවට පහන් දල්වා සැරසිලි කර තිබුණා. වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ බෞද්ධ හා කිතුණු ජනතාව එක්ව එම ප්‍රදේශයේ සියලු මාර්ග සැරසිලි කර තිබුණා. රාගම බටුවත්ත රත්නශ්‍රී පොතුගුල් විහාරය හා එයවට සැරසිලි කිරීමට ඔවුන් එක්ුණා. කරන්දෙනිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී කර ඇති වෙසක් තොරණ ලබන 24 වෙනිදා දක්වා ප්‍රදර්ශනය කරනවා. කේමාතරණියගේ කතා වස්තුව රැගත් තොරණ නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. මෙතර දහම් සොඩ ජාතික කතා වස්තුව රැගත් තොරණ අනුරාධපුර නව නගරයේදී ප්‍රදර්ශනය කරනවා. මෙම තොරණ මෙවර පැවැත්වෙන්නේ 11 වන වරටයි. බැතිකී ප්‍රසංගියක්ද කුම්භිච්චන් කුලම වැව් පරිශ්‍රයේදී පැවැත්ුණා. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී වාර්ෂිකව සංවිධානය කරන වෙසක් සැමරුම් උළෙල මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්ුණා. දාන ශීල භාවනා මෙන්ම තොරණ පහන් කූඩු ඇතුළු අංග රැසක් මීට ඇතුළත් වුණා. බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය, කින්ස්බරෝ ධම්මසරණ විහාරය, ඩැන්ටිනොන් සම්බුද්ධත්ව භාවනා මධ්‍යස්ථානය හා යුරෝක් ධම්ම නිකේතනය කේන්ද්‍ර කර ගනිමින් වෙසක් සැමරුම් උළෙල පැවැත්ුණා. මේ අතර සම්බුදු තෙමගුල සැමරීමට රටවල් රැසක විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබුණා. බංග්ලාදේශයේ වෙසක් උත්සවය හඳුන්වන්නේ බුද්ධ පූර්ණිමා ලෙසයි. මෙවරද ඒ සඳහා විශේෂ උත්සව රැසක් සංවිධානය කර තිබුණා. බුදුදහම ලෝපුරා ප්‍රචලිත කිරීමේ සතියක් තායිලන්තය ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ වෙනුවෙන් තායිලන්ත ජනතාවද වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. තායිලන්තයේ වෙසක් උත්සවය හඳුන්වන්නේ විසාකා බූචා දිනය ලෙසයි. එක්සත් ජාතීන්ගේ 16 වන වෙසක් දින සැමරුම පැවැත්ුණේ වියට්නාමයේ ටම්චුක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ. දින තුනක් පුරා පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා වියට්නාම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් එක්ව සිටියා. රටවල් 112ක රාජ්‍යතාන්ත්‍රිකයින් 1650ක් ඇතුළු 20,000කට ආසන්න පිරිසක් මේ සඳහා පැමිණ සිටියා. ත්‍රස්තවාදය අවසන් කිරීමට අවශ්‍ය පූර්ණ සහය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ආරක්ෂක අංශවලට ලබා දෙන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ආරක්ෂක අංශයෙන් දැන් ගොඩක් පැටලීම් කරලා තියෙනවා. ත්‍රස්ත කල්ලියේ දැන් සියලු දෙනා වගේම දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම තවත් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි පිටනා අනුමෝදනයකින් ඒගොල්ලන්ට අත්අඩංගුවට ගන්නේ කියලා. සමහර කට්ටියක් ඉන්නවා විදේශගත වෙලා ඒගොල්ලන්ට දැන් මේ රටවල් සමග සාකච්ඡා කරලා ඒගොල්ලන්ට දැන් ලංකාවට ගේන්න දැන් කටයුතු කරලා තියෙනවා. හදිසි නීතිය තාමත් ක්‍රියාත්මක වෙනවා. ඒක තවත් කීප කාලයකට ඉදිරියට ගෙනියනවා. දැන් ඊටමත් සාමකාමී තත්වයකට පත්වලා තියෙනවා. අනුතම මේක සිංහල බෞද්ධ රටක්ද? මේක සිංහල බෞද්ධයි. අපි බෞද්ධරයක් ඉන්නේ සිංහල බෞද්ධයන් මේ රටේ. අනුතම පෞගේ දවසට ඔබතුමා චෝදනාවක් කළා වුණා මල්ලාන ප්‍රදේශයේ පරීක්ෂා කරන්න දෙන්නේ නැහැ හමුදාවට. අද ඔබතුමා එම් බලපෑමක් කළාද? එහෙම කිසිම බලපෑමක් කළේ නැහැ. මම සංවිධානයේ 3-4 සැරයක් අපේ හමුදා පුතුමාට පොලිස්පතිතුමාට කිව්ව මල්වානාවට ගම්මාන ටික ඔක්කොම මේ සෝදිසි කළේ අවශ්‍ය වැඩ කටයුතු ආරක්ෂක වැඩ කටයුතු කරන්න කියලා. මල්
මල්වාන නගරයේ මල්වාන උපිටිවල මේ සියල්ලක්ම හමුදාවෙන් 450 කනල්ල ඒකේ ඔක්කොම ආරක්ෂක අංශවලින් මේ වැඩ කටයුතු කෙරුවා. SKF එකෙන් ඇවිල්ලා ගංගබඩ රක්ෂපාන පැත්තේ පැසොදිස් කෙරුවා. ඉතින් ඒක කිසිසේත්ම ඇඟිලි ගැහුවෙත් නැහැ. මේ ආරක්ෂක අංශවලට කියන්නේ දේශපාලනයෙන් කිසිම ඇඟිලි ගැහිල්ලක් නැහැ. ඒගොල්ලන්ට ඒක වගේ රාජකාරිය කරලා මේ රටේ තියෙන මේ ත්‍රස්තය පිටත් කියන්නේ ඒගොල්ලන්ට පුළුවන්තරම් අපි සහයෝගය දෙනවා. මිනුවන්ගොඩ නගරයේ හානියට පත් වූ වෙළඳ සැල් තුළට ඇතුළු වීම තහනම් කරමින් නගර සභාව මගින් බැනරයක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව වෙළඳ සැල් හිමියන් සිය විරෝධය පළ කරනවා. නගර සභා භූමියකේ ඇතුළු වීම තහනම් යන්න එම බැනරේ සදහන් කර තිබෙනවා. නගර සභා සේවකයන් බැනරය සව කිරීමට කටයුතු කිරීමේදී හානියට පත් වෙළඳ සැල් හිමියන් ඒට දැඩි විරෝධය දක්වා තිබෙනවා. හානියට පත් තමන්ගේ වෙළඳසැල් පිළිසකර කිරීමට මේ හරහා බාධා එල්ලවන බවයි හානියටපත් වෙළඳසැල් හිමියන් සඳහන් කළේ. වෙසක් පොය දවසේ නගර සභා නිලධාරියෙක් ඇවිල්ලා මේක ඇතුල් වීම තහනම් කියලා ගැහුවේ කාගේ නියෝගයක් උඩද? මේ අවුරුදු 60 ගණන් ඉඳන් ඉන්න කට්ටිය මේ වල කඩවල අසල තත්ත්වපත් වෙලා ඉන්නේ. මෙතන සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ ගන්න තීරණයක් ඒගොල්ලෝ වෙනම අරගෙන ඕන. මේක අපිට ආයෙත් ඉඩම් නැ මේක. මේක අපි හදාගෙන මේ බඩු ටික සුද්ධ කරලා අපිට මේ දිගටම මේ ව්‍යාපාරය කරගෙන යන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. නගරතුමා අපි හිතනවා යා සාධාරණයක් අපිට ඉෂ්ට කරයි කියලා. එනකොට අද අපිට මේකට ඇතුල් වෙන්නත් එපා කියලා බෝඩ් ගහන්න ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපිට හිත ලොකුම කනගාටු සිද්ධිය. ජනාධිපතිතුමයි අගමැතිතුමයි අනිවාර්යයෙන් මෙතනට එන්න ඕනේ. ඇවිල්ලා මේකට අපිට නගර සභාවෙන් කතා කරලා අනිවාර්යයෙන් පිළිලක් අපිට දෙන්න ඕනේ. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට ජනතාවට අවස්ථාව උදා වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඩීන්ස් පාර මන්සන්තියේ සංවිධානය කර තිබූ බද්දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතීන් හා ආගම් අතර සංහිඳියාව සාමය තහවුරු කරමින් සෑම වසරකම මෙම බද්දන්සල පැවැත්වෙනවා. කොළඹ මහනගර සභාවේ മന്ത്രി කිත්සිරි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඩීන්ස් පාර ප්‍රදේශයේ ජනතාවගේ එකමුතුවෙන් මෙම බද්දන්සල සෑම වසරකම පවත්වනු ලබනවා. බද්දන්සල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ඊට සමගාමීව ප්‍රදේශයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ හා නිලැඳුම් බෙදා දීමක්ද සිදු කෙරුණා. මෙම අවස්ථාවට අමාත්‍ය පාටලි චම්පික රණවක අර්ජුන රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතාද එක්ව සිටියා. පාස්කු ඉරිදා කියන්නේ ක්‍රිස්තියානි ජනතාවට විශේෂ වූ දිනයක්. ඒ දිනේදී එදා මියගිය සියලු දෙනා වෙනුවෙන් අපි පින් පමුණනවා. ඒ වගේම තුවාල වුණු සියලු දෙනාටම විඝාට සුව ලැබේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පසුබිම තුළ පසුබට නොවි අපි වෙසක් පොය සමරන්ට උවමනයි කියලා අපේ මහානායක ස්වාමීන් වහන්සේලා එදා දැනුම් දුන්නා. ඒ අනුව තමයි අද මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. මේ වෙසක් උත්සවයේ අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේදී ඒ ප්‍රතිපත්තිය වෙළඳ ක්‍රියාකාරීකම් බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. නියම වෙසක් උත්සවයක් හැටියට අද අපිට මේ වෙසක් උත්සවය සැලකන්න පුළුවන්. ඒකත් අපි උදාහරණයක් අරගමු අනාගතයට. ඇඳිරි නීතිය හදිසි නීතිය නොමැති රටක් බිහි කිරීම සඳහා රජයේ වගකීමෙන් යුතුව කටයුතු කරන බව පාටලි චම්පික රණවක අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මේ රට නැවත වතාවක් අපේ දරුවන්ට තව දශක ගණනාවක් අඳුරේ ඉන්න ඇඳිරි නීතිය යටතේ ඉන්න හදිසි නීතිය යටතේ ඉන්න බියසකෙන් යුතුව ඉන්න අවශ්‍ය වෙන්නේ අපි සියලු දෙනාම මේ අදිෂ්ඨානය ඉදිරියට ගෙන ගියොත් තාම කෙටි කලක් ඇතුළත මේ රටට සාමය උදා වෙලා උදා වෙන සාමය ආරක්ෂා කරගෙන සියලුම ආගම්වල උගන්නන හොඳ ගුණ ධර්ම මත ඉදිරියට යන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනවර්ගයන්ට එකට එක්ව සැමරිය හැකි උත්සවයක් ලෙස මෙවර වෙසක් උත්සවය පරිවර්තනය වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා ප්‍රකාශ කළේ. මේ රට නැවත යථා තත්ත්වයකට අපි ගෙන යනවා. නැවත අපි මේ රටේ ජීවත් වෙන සියලු ජන කොටස් වලට එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරය අපි හදලා දෙනවායි කියන විශ්වාසය ජනතාව අතර තබන්න පුළුවන් උත්සවයක් බවට මේ වෙසක් උත්සවය අපි පරිවර්තනය කරගෙන තියෙනවා. මේ අතර වෙසක් උත්සවයේ නිමිති කරගෙන කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන වාර්ෂික සර්වරාත්‍රික පිරිත් පින්කම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. කොල්ලුපිටිය වාලුකාරාම මහවිහාරයේ ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍ර ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශවයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මහරගම නන්දනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම සංවිධානය කර තිබුණා.
කුරුණෑගල හෙට්ටිපුල ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ දැනුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතා පවසනවා. මන්ත්‍රීවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. 13 වෙනිදා කියන දවසේ ඔය සිද්ධිය වෙනකොට මම හිටියේ හෙට්ටිපොළ නගරේ මම මගේ කාර්යාලයට වෙලා හිටියා මට ඒ ස්ථානයට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මගේ හිතවතුන් කිසිවක් ඒ ස්ථාන හිටියේ නැහැ අපිට ආරංචි වුණා අපි එක්ක කිසිසේත්ම ගනුදෙනුවක් නැති නාමල් කුමාරලා ඒ වෙනකොට හෙට්ටිපොළ නගරයට ඇවිල්ලා හිටියා දයාසිරි ජයසේකර මහත්තයලා ඉන්නවා කියලා අපිට ආරංචි වුණා හැබැයි දයාසිරි ජයසේකර මහත්තයලාට නාමල් කුමාරලාට හෙට්ටිපොළ නගරය තුල එකට ඉන්න පුළුවන්කම තිබුණාට ගිනි තියන්න හෝ ගිනි අවුලවන්න ඒගොල්ලන්ට සාකච්ඡා කරන්න පුළුවන්කම තිබුණා මට හැකියාවක් නැහැ නාමල් කුමාරලා අතුරු නිරන්තරයෙන්ම අපිට විරුද්ධවාදීව කටයුතු කරන කණ්ඩායම් එක කතා කරලා ඒ කටයුත්ත පිළිබඳව සාකච්ඡා කරන්න මට නම් කිසිම හැකියාවක් නැහැ අඬුව තියදී අතපුච්ච ගන්න හොඳ නැති නිසා පොලිසිය සහ ආරක්ෂක අංශ දැනුවත් කරලා ඒ කටයුතු මර්ධනය කරන්නට පුළුවන් හැම අවස්ථාවකම මම ඒ කටයුත්ත කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව හා වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන ඔබට සුබ රාත්‍රියක් www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය මේ 14 වෙනිදා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ සංවර්ධනයට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් රටට ප්‍රතිලාභ රැසක් උදා කර ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමා චීනයේ කෙටි සංචාරයකට එක් වුණා. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා අතර පැවති නිල සාකච්ඡා තා සාර්ථක වූ අතර චීන ජනාධිපතිතුමා දැඩිව අවධාරණය කළේ ත්‍රස්තවාදය මුලිනුප්පා දැමීමට අවශ්‍ය සියලු සහාය චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි. ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ මැඩවීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ගිවිසුම් වලට එළඹීමද සිදු කෙරුණා. මේ 15 වෙනිදා ජනාධිපතිතුමා සහ චීන අග්‍රමාත්‍ය ලී ක්වෑන් මහතා අතර හමුවක්ද බීජින් නුවරදී පැවැත්වූ අතර චීන අග්‍රාමාත්‍යවරයාද අවධාරණය කළේ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී චීනය ශ්‍රී ලංකාව සමග දැඩිව අත්වැල් බැඳගෙන සිටින බවයි. මේ අතර බීජින් නුවරදී ආරම්භ කෙරුණු ආසියානු ශිෂ්ටාචාරය පිළිබඳව ජාත්‍යන්තර සමුළුව ඇමතු ජනාධිපතිතුමා ලෝක නායකයින් ඉදිරියේ අවධාරණය කළේ ත්‍රස්තවාදය නුවෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බවයි. ජාත්‍යන්තර වශයෙන් නැති වී තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාර ආගමික අන්තවාදයන් ඒවා පරාජය කරමින් නිදහසේ සාමකාමීව ජීවත් වන රටවලට තමාගේ රටේ අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කරමින් තම නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වීමට ඔබ සෑම කෙනෙක්ම ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයටත් ආගමික අන්තවාදයෙන් පිරෙන ත්‍රස්තවාදයටත් එයට මුහුණ දී ඒවා විනාශ කරමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ සම්පූර්ණයෙන්ම අතුගා දමමින් අප සෑම විටම ජාතීන් විදියට මිත්‍රශීලීව කටයුතු කිරීමේ වැදගත්කමයි මා දකින්නේ. මේ 18 වෙනිදා 2019 රාජ්‍ය වෙසක් උත්සවය ආධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල තික්කඩුව තොටගමුව පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබා දීමේ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ වැලිකඩ වන්දනාගාර ක්‍රීඩාංගණයේදී. ජනාධිපතිවරයෙකු මෙවන් අවස්ථාවකට එක් වූ පළමු අවස්ථාවද මෙය වන අතර ජනාධිපතිවරයෙකු වන්දනාගාර භූමියට ගොස් නිදහස ලබන රැඳවියන් ආමන්ත්‍රණය කළ ප්‍රථම අවස්ථාවද මෙය වනවා. මට අවශ්‍ය වන්නේ ඔබව ජනාධිපති සමාව දීලා නැවත ඔබ ආපහු සිරගෙදරට එන කෙනෙක් කරන්න නෙවෙයි. ඔබ නැවත අධිකරණයට ගිහිල්ලා
විනිශ්චයකාරතුමා ඉදිරියේ කූඩුවක නැගලා වග උත්තරකාරයෙක් වෙලා ඉන්නවයි කියලා දැනගත්තොත් ඒදී ඔබට වඩා හිතේ වේදනාවක් මට ඇතිවෙනවා ඒ කාරණේ මට දැනගත්තොත් එහෙම ජනපති මෙහෙවරක සත් දින මතකය